ගෝල්පෑස් පිටියේ දින ගණනාවක් පුරාවට පැවැත්වෙන විරෝධතාවය විවිධ ස්වරූප ගනු ලබනවා. ගෝටාගෝගම නමින් විරෝධතාකරුවන් හඳුන්වන මෙම භූමියේ පසුගිය දිනක එලිමහන් රංගපීටියක්ද ස්ථාපිත වුණේ කලාකරුවන්ගේ මැදිහත්වීමෙන්. එමෙන්ම එහි වේදිකා නාට්‍ය ඇතුළු විවිධ කලා නිර්මාණද වේදිකාගත වෙනවා. මේ එලිමහන් රංගපීටේ රාත්‍රී කාලයේදී කලාකරුවන් නොනිතන අරගලයක් සිදු කරනවා. එලිමහන් රංගපීටයට නැග සිය නිර්මාණශීලීව විරෝධය දක්වනවා. එක් දිනකට එක් කලාකරුවෙක් හෝ කිහිප දෙනෙක් මේ නොනිතන අරගලයට සම්බන්ධ වෙනවා. ලංකාවේ ජනප්‍රිය වේදිකා නාට්‍ය කලාකරුවන් කිහිප දෙනෙක් පහුගිය දිනවල ඒ ආකාරයට ගෝටාගෝගම එලිමහන් රංගපීටේ නොනිදන අරකලයට සම්බන්ධ වී සිටියේ මේ ආකාරයටයි. කිසි කෙනෙක් කතා කළේ නැහැ අපි ඊළඟට යන්න ඕන අනාගතේ මොකද්ද කියලා වාගේ. අන්න ඒ නිසා තමයි මට සිද්ධ වුණේ රක්ෂිතකාරී වගේ නාට්‍යකින් මේක සිනහවට ලක් කරන්න. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අත්හැරලා අපි රජකම හොයාගෙන යන ගමන කරන සිනහමසු හදවතකින් තමයි මම මේ නාට්‍ය ලියුවේ. ඒ නාට්‍ය ගීත තමයි මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අහිමි කරගත්තු මිනිස්සු අපි අද නැවත වැඩවසම් යුගයකට ගිහිල්ලා තියෙනවා. කොහොමද මේක අවසන් කරන්නේ කියන එක තමයි අද මේ එකතු වෙලා ජාති ආගම් කුල ભેද ඔක්කොම අත්හැරලා එකතු වෙලා අපි මේ නැති කරන්න හදන්නේ මේ වැඩවසම් රාජ සංකල්පය. ඒකට ශක්තිය ධෛර්යය ඔබ හැමත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම රාජිකුත දෙනවා. එදා රත්නකාරී ලියන්නට සිදු වුණු එදා තිබුණු අත්දැකීම් වලට වඩා තීව්‍ර ලෙස අද රත්නකාරී නාට්‍යයේ තේමාව බලංගු. මුලින්ම රත්නකාරී නාට්‍යයේ අතිශය ජනප්‍රිය ගීතයක්. සිද්ධ වෙන දේ කියනවා, සිද්ධ වෙන දේ කියනවා, සිද්ධ වෙන යන දේ කියනවා. ஹரே
निवर्त कि मोहत
අද උදා වෙලා තියෙනවා මේ රටේ ජනතාව. මෙතෙක්කල් මේ රට හැදුවේ දේශපාලනඥයින් ඕන විදිහට. දැන් ඉතින් දේශපාලනඥයින් ඕන විදිහට නෙමෙයි මේ රටේ ජනතාවට ඕන විදිහට රටක් හදාගන්න අවස්ථාව අන්නේ සිහිනය තමයි සාදා විජලිත වූ මගේ අභ්‍යන්තරයේදී මොකද මම හිතුවේ නැහැ කවදාවත් මෙහෙම තත්ත්වයක් එයි කියලා. මොකද හේතුව එදා ඒ විධායක බලයේ තියෙන ඒ රාජ පදවිය මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් ඇති කළා. මේ රටේ අහිංසක මිනිස්සු කොට්ටාස දෙකකට බෙදලා හැලපට ගන්න සලස්වලා. අන්න ඒකෙන් තමයි මේ විපාකේ අද අපිට විඳින්න වෙලා තියෙන්නේ. අපි ඒක දැන් අමතක කරන ඒ සියලු ජාති ආගම් මුලමල ඔක්කොම අමතක කරලා එකට ඉඳගෙන අපි නැවත මේ රට අලුත් රටක් වලට පත් කරමු. ඒක තමයි අපි ඉදිරියේ තියෙන අභියෝගය. ඒක දන්නේ. සර්කස්. ආ